මායි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි දීර්ඝ වශයෙන් පැය නවය දක්වා දික්වුණ සාකච්ඡා පැවැත්තුවා. මේ මේ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යනායකයෙක් වෙන හින්දා මං කොණ්ඩෙ කපා ගන්න බැස්ස. නැත්තං ඒ එතනදී තාරාජිත් ඇතුළු ඒ පාතාල නායකයන්ට බැද්දගානේ සංජීව කොන්ත්‍රාත්තුව දීලා ඒ මරණ තැන එනම් අපිත් මැරෙනවා. එතුමාට ඒ සියලු දේ ඒ හඬපට ඇතුළු සියලු දේ මම දුන්නේ. එතකොට ඒ වගේ අයගේ ජීවිතවලට භාවිත මම ගිහිල මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව රෑ එකට විතර ගෙදර ගිහිල්ල අන්දෝගෙන මම ඇරගෙන මම අවුරුදු 10 දී ප්‍රේමදාස මහත්තයාට විරුද්ධෝ කතා කරලා මගේ කනිෂ්ට ශිෂ්‍යනායක පදක්කම ගැලෙව්වා. ඒ විරුද්ධෝ කතා කරලා එතුමා මැරුණම චන්ද්‍රිකා මැතිනියයි මායි ගියේ කලුකරු කියන පුද්ගලයාත් එක්ක බැංකුවේ අවසානයේට වරදට දඬුවම කියලා එතුමා නිෂ්පාදනය කරපු චිත්‍රපටයේ ඉතුරු මුදල් ටික බලන්න. මේ කතාව ඉතාම අපූර්වයි. ඒ චෞර රජින වික්ටර් අයවන් මහත්තයාගෙන් ඇහුවොත් එතුමාට සමහර කරුණොත් මම ඒ විදේශ රටවල මගේ මිතුරන් හරහා ලබලා දුන වර එක මේ රජයේ ජනාධිපතිවරයා යටතේ ඉහළම තනතුර දුන්නේ මට. මේ කොහෙවත් ඉන්න සිප්පි කටුත් එක්ක හැප්පෙන එක මා දිගටම යනවා කියලා. සටන දිගටම යනවා. සටන ජයග්‍රහණයක් කරනවා. වැඩිම විවේචනයට පාත්‍රවන්නා තමයි සත්‍ය කතා කරන පුද්ගලයා කියලා. ඉතින් ඒකේ අවසානය ඉතිහාසය විසින් නිවැරදි කරાવી ඉහලින් මගේ පුද්ගල ප්‍රකාශනය මේ රටේ සමාජ විමුක්ති අරගලය වෙනුවෙන් මම මගේ පරිචයත් සමඟ මගේ ඒ ආභාෂයත් සමඟ මතවාදාත්මකව දියුණු වෙමින් ඒ පුද්ගල ප්‍රකාශනය ඉදිරියට අරගෙන ආව අවසානය දක්වා. සමහර වෙලාවට මේ රටේ ජනතාවට එහෙම පුද්ගලයෝ දැකලා නැතුව ඇති. ඇයි මේ හැම දෙයකටම චන්ද්‍රිකා මැතිණියයි විජය කුමාරතුංග මහත්මයා ඔබතුමාවම එක්කන් යන්නේ? ඒක ඉතින් එතුමන්ලගේ හොඳ තෝරා ගැනීමක්. චන්ද්‍රිකා මැතිණිය මුළු ලංකාව වටේම දේශපාලන කටයුතුවලට ගමන් කරනකොට එතුමියගේ වාහනේ ඒ හැම මොහොතකම ගියේ මගේ මවයි මායි. මම බැංකුවට ගියාද නැද්ද කියලා හොයනවා. මම බැංකුවට ගියාද නැද්ද කියන එක ඒ අපේ ව්‍යාපාරී හිටපු ඕන එක්කෙනෙක් දන්නවා. චන්ද්‍රිකා මැතිණියත් එක්ක පළවෙනි නගර ශාලාවේ පැවති රැස්වීමේ ඉඳගෙන ලංකාව වටේ සියලු තැන්වලට රැස්වීම් වලට යනකොට එතුමිය ගියා. එතුමියත් එක්ක අපි දෙන්න හෙවණැල්ල වගේ හිටියා. මම කිසිම දෙයක් කටට ආවට කියන පුද්ගලෙක් නෙමෙයි. ඔබතුමා කරන ප්‍රකාශ තුළින් ජනතාව අතර සමච්චලයට ලක් වෙලා නැත්තම් බයිට් එකක් වෙලා තියෙනවායි කියලා හිතෙන්නේ නැද්ද ඔබතුමාට? නෑ, කොහෙත්ම හිතෙන්නේ නෑ. කවුද බයිට් උනේ කියලා මේ රටටම පේයි.